පොස්පේට් අපනයන කිරීම් සමාගම් තුනකට නීති විරෝධී ලෙස පැවරීම සහ පොස්පේට් අපනයන ආශ්‍රිතව සිදුවීම් ඇති බරපතල අක්‍රමිකතා හේතුවෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 1971 දී භූවිද්‍යා සංරක්ෂණ දෙපාර්තමේන්තුව භූවිද්‍යා සිතියම් සැකසීමේදී අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ කිරිවැල් හේන ග්‍රාමයේදී ප්‍රථමයෙන් එප්පාවල පොස්පේට් අඩංගු ඇපටයිට් නිදිය සොයා ගන්නවා. රට කුසකාර්මික රටක් වීම හේතුවෙන් මෙහි නිෂ්පාදනය 1973 පමණ වන විට ආරම්භ කරනවා. එම ඇපටයිට් ඛනිජ කුඩු කර දීර්ඝ කාලන භෝගවලට පොස්පේට් අවශ්‍යතාවය සපුරා ගැනීමට මේ ප්‍රධානතම පරමාර්ථය වුණා. ලෝකයේ බොහෝ ඇපටයිට් මෙන්ම අප රටේ පොස්පේට් ඌනතාවය අඩු නිසා කෙටි කාලන භෝග සඳහා භාවිතා කළ නොහැකි. ඒ සඳහා SSP හෝ TSP බවට පරිවර්තන කළ යුතුයි. මේ සඳහා සල්පියුරි කම්ලය අවශ්‍ය වන අතර සල්පියුරි කම්ලය නොමැතිවද මෙහි ද්‍රව්‍යතාවය වැඩි කළ හැකි බව දේශීය විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මා හිතනවා දැන්තමත් GSMB එකේ ඉන්න සභාපතිතුමා විසින් කලින් කරලද පත්‍රිකාව මේ ගැන සඳහන් වී තිබෙනවා. එඳ දැන් තියෙන පොස්පේට් අපිට කෙටි කාලන භෝගවලට පාවිච්චි කරන්න බෑ, දිගු කාලන භෝගවලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඒවා නැවත නිෂ්පාදනයකට ගියොත් කෙටි කාලන භෝගවලට අපි උපයෝග කරගන්න පුළුවන්. ඒ නිසා මේක වැදගත් සම්පතක් අපේ රට කුසිකාර්මික රටක්. මට මතකයි ඔබතුමියත් අමාත්‍යංශ ඉන්න කාලේ යම් ව්‍යායාමයක් දැරුව මේ පොස්පේට් නිදි ආශ්‍රිත යම් කර්මාන්තයක් ආරම්භ කරන්න ඉත්තඹුවේ පැත්තේ නේද? රයිට්. SSP හෝ TSP සෑදීමට අවශ්‍ය රණාලේ පීටි සල්ෆියුරි කම්ල නිෂ්පාදනාගාරය වසාදමුන් ලැබුවා. ඒක තමයි ආරම්භය. 1990 දශකයේදී අනාගතයේදී කර්මාන්ත ඇමති සීවි ගුණරත්න ඇතුළු ආණ්ඩුව මේ ප්‍රිපෝටි මැක්ටොරන් සමාගමට විකුණා දෙමුට උත්සාහ කළා. ඛනිජ ආශ්‍රිතව නිෂ්පාදනය හා කැණීම් සඳහා 1960 දශකයේ ආරම්භ කරලද රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව අහෝසිකොට ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනය ආරම්භ කරලද්දී මේ විකිණීමේ පහසු සඳහායි. කෙසේ වෙතත් මෙම විකිණීම පුළුල් මහජන විරෝධතාවයක් මත පරිසර යුක්ති කේන්ද්‍රයේ මැදිහත් වී එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකු විසින් ගොනු කරලද SC ඇප්ලිකේෂන් නම්බර් මේ අංක 88.4 ඇලිරක් 99 දරන නඩුවට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඔවුන්ගේ මානවිකම් කඩකර ඇතැයි බවට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 2000 ජූනි මාසයේදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ලැබුවා. ගරු කතාන නියෝජ්‍ය කතාන මා හිතනවා ලංකා ඉතිහාසයේ ඉතාමත් අපි කවුරුත් අධ්‍යයනය කළ යුතු අවධානය කළ යුතු ඉතාමත් වැදගත් නඩු තීන්දුවක්. මේ සම්පත් අපේ අනාගත පරම්පරාවට ආරක්ෂා කළ දෙන්නේ කොහොමද? මේ සම්පත් මානව වර්ගයාට පමණ දෛත්‍ය අනිසත් වර්ගයාට අයිති නැද්ද? මේ සම්පත් ගැනීමේදී ඇස් තියෙන පරිසර හානි පද්ධතීන් පිළිබඳව ලෝකයේදී තිබෙන නඩු තීන්දුව පිළිබඳව මා හිතන පිටු 79ක් විතර ප්‍රමාණයක යුතු ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් ලබා දෙන ලැබුවා. ඒ නඩු තීන්දුවෙන් අවසානයේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් උපුටා ගන්නමින් ආණ්ඩුව එහි භාරකාරීත්ව මිසක අයිතිකරුව නෙවෙයි කෙනෙකු උපුටා දක්වමින් ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් දෙන ලැබුවා. මා හිතන මේ පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරුත් මේ රටේ ජනතාවත් ඒ නඩු තීන්දුව ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් සහ ගරු කිරීමක් ලෙස සලකන. මා හිතන්නේ නඩු තීන්දුව තිබෙන ඉස්සරුවන් අද ජීවිත තුන අතර නැහැ. ඔවුන්ට ඉස්සුතුවන්ත විය යුතුයි අපි කවුරුත්. මෙම නඩු තීන්දුවෙන් නිධිය විකිණීම අපනයනය ආදී ක්‍රියාවලියට ප්‍රථම රටේ පොස්පේට් නිධිවල ප්‍රමාණය සමීක්ෂණය කිරීම සඳහා GSMB ආයතනය තුනට පවරු ලැබුවා. ඒ කියන්නේ මේ ආයතනවලට පවරු ලැබුවා මේක නිධිය ඉස්සලා කොච්චර රිසර්ව් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න කියලා. මෙම නඩු තීන්දුවෙන් වසර 20කට පසුව භූවිද්‍යා සමීක්ෂණා පතල් කාර්යාංශ පමණක් එප්පාවල පොස්පේට් නිධියේ කොටසක් ප්‍රමාණ පරීක්ෂණයක් සිදු කර සමීක්ෂණ සිදු කරන ලද්දේ වාර්ෂික ව්‍යාපෘතියක් ලෙසිනි. මෙම කොටසේ පමණක් පොස්පේට් අඩංගු ඛනිජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 24 බව අනාවරණය වුණා. ඒ දැන්ට කරලා තියෙන කොටසේ මෙට්‍රික් ටොන් මිලියන ලක්ෂ 24ක් තියෙන බව අනාවරණය වුණා. මේ අතර GSMB ආයතනයේ පෞද්ගලික සමාගම් තුනකින් මේවා අපනයනට යයි සඳහන් කරමින් වෙළඳ බලපත්‍ර තුනක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබුණා. ඒ කියන්නේ මේක දැන් දේශීය ප්‍රයෝජනෙන් ඔබ්බට ගිහිල්ලා මේ රොක් පොස්පේට් යැවීම සඳහා ට්‍රේඩින් බලපත්‍ර තුනක් ලබා දෙනු ලැබුවා. එතකොට මේ ට්‍රේඩින් බලපත්‍ර ලබා දෙනකොට විශේෂයෙන්ම මේ ට්‍රේඩින් බලපත්‍ර ලබා දුන්න එකක් ඉචිබන් ප්‍රයිවට් ලිමිටඩ්. මා දන්නවා කවුරුත් දන්නවා ඒක ගැන. ඊළඟ තමයි DM ට්‍රේඩර්ස් අංක 46 නිවන් දෙනිය පිළියන්දල. DM ට්‍රේඩර්ස් මතක තබා ගන්න මේ කවුද කියලා. ඊළඟ සමාගම තමයි දිසරු ඉන්ටර්නැෂනල් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ්. එතන මේ සමාගම් දෙක මා දන්නා පරිදි සොහිරන් දෙනෙකුට අයිති සමාගම් දෙකක්. මෙහි එක් පුද්ගලයෙක්
වර්තමාන අමාත්‍යවරයාගේ නෙවෙයි හිතුව අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට කටයුතු කරලා තිබෙනවා වර්තමානයේ ආහාර සුරක්ෂිත පිළිබඳ කමිටුවේ උපසභාපතිරයට කටයුතු කරනවා. ඒතර මේක ඉතාමත් පැහැදිලි මේ සමාගම් තුන තෝරාගත්තේ කොහොමද කියන එක මේක ඉදිරිය කරන පළවෙනි කරුණ. මොකද මාගාව තිබෙනවා ලේඛනයක් විශේෂයෙන් මේ ලේඛනයේ සඳහන් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි මෙම තුන් දෙනා තෝරාගෙන තිබෙන්නේ අදාළ අමාත්‍යවරයාත් ඒ වගේම පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාත් ඒ වගේම ඒ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තමයි මේ ආයතන තුන තෝරාගෙන තියෙන්නේ. ඒ ආයතන සුන්ද සඳහා නම් මෙවලා තියෙන්නේ ශ්‍රී ලංකා පොස්ෆේට් මේ එප්පාවල පොස්ෆේට් ආයතන විසින් නම් තුනක් ඒවන සමාගම් තුනක් ඒ සමාගම් තුන තෝරාගන්න. දැන් අපි හිතමු ප්‍රතාවකාලික අපි මේක අපනයන කිරීම සඳහා පක්ෂපාතී කියලා. හැබැයි අපනයන කිරීම සඳහා පක්ෂපාතී නම් අපි ඒ සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඉල්ලුම් කරුවන් අපි තෝරාගත යුතු තිබෙනවා. හැබැයි මේ සමාගම් තුන තෝරාගත්තේ ලංකා පොත්පේ සමාගම විසින් අදාළ නිලධාරීන් කණ්ඩායමට ලේඛනයක් වුණා මේ තුන් දෙනාට දෙන්න කියලා. ඒ අනුව මේ තුන් දෙනාට දෙනවා. ඒ තුන් දෙනාගෙන් ඇත්ත ගත්තොත් දෙන්නේ එක පවුලක රජයට ඉතාමත් අමාත්‍යවරුන්ට සම්බන්ධ එක්කෙනෙක් එක්කෙනෙක්. එයා අතේ තමයි මේ දෙකම තියෙන්නේ අයියා සහ මල්ලී අතේ. ඒ නිසා පළමු කොටම මේ තුන් දෙනා තෝරාගත්තේ කොහොමද කියන එක රටට ඉලිදරව් කළ යුතුයි. ඊළඟ තියෙන ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමීනි යන සමාගම් තුනට මාසකට මෙට්‍රික් ටොන් 1000 බැගින් වෙළඳ බලපත්‍ර තුනක් ලබා දී තිබෙනවා. ඔවුන් ඒවා භාවිතා කොට අපනයන කරමින් සිටිනවා. ලෝක වෙළඳපොළ ඇපටයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 300කට වැඩි පිටක ඔවුන් අපනයන කරනු ලබන්නේ ඩොලර් 138ටයි. මාගාව තිබෙනවා පහුගිය කාලේ ලෝක වෙළඳපොළේ ඇපටයිට් වල මෙට්‍රික් ටොන් එක වටිනාකම අපි ගත්තෝ 2023 අප්‍රේල් වල ඩොලර් 345යි. මේ වල ඩොලර් 345යි ජූනි වල ඩොලර් 345යි ජූලි වල ඩොලර් 344යි අගෝස්තු මාසේ ඩොලර් 342යි මෙට්‍රික් ටොන් එකක්. හැබැයි මේ සමාගම අපිට කියනවා ඔවුන් මේව අපනයනය කරන්නේ මේ පොස්ට්පේඩ් එකේ 30ත් 40කට ආසන ප්‍රමාණයක් ඇපටයිට් අඩංගුව තිබෙනවා. මේ සංහිතියෙම තිබෙන පොස්ට්පේඩ් ලෝක වෙළඳපොළේ යන්නේ ඩොලර් මිලියන 340ට ආසන ප්‍රමාණයක. හැබැයි මේ සමාගම විසින් කියන්නේ මොකද්ද? මේ සමාගම විසින් කියන්නේ ඔවුන් ඩොලර් මිලියන 138ට තමයි මේක අලෙවි කරන්න කියලා. ඇයි ගරු මන්ත්‍රීතුමනි? නියෝජ්‍ය කතානායකතුමනි, ඒක හේතුවක් තමයි මේකෙන් 9%ක රාජ්‍ය භාගයක් ලබා දිය යුතුයි. දොරේ රාජ්‍ය භාගය ලබා දෙන්න මේකේ වටිනාකම තමයි ලබා දෙන්නේ. ඒතර මොකද කරන්නේ? මේකේ වටිනාකම හරි අඩකට වඩා අඩුවෙන් තමයි පෙන්වන්නේ. ඒක මේකේ තියෙන දෙවෙනි කරුණ. මොකද ඒ වගේ මම දන්නවා මෙම නමුත් ඔව් ලංකා පොස්ට්පේඩ් සමාගම ලබා ගනුවේ රුපියල් 26000කට. අප රටේ රොක් පොස්ට්පේඩ් ටොන් එකක් අලෙවි වුණේ රුපියල් 20000කට 26000. සාමාන්‍යයෙන් අපේ රොක් පොස්ට්පේඩ් අපේ බව වැනි සමාගම් වල දෙනවා දේශීය වෙළඳපොළට. දේශීය වෙළඳපොළට දෙන්නේ මෙට්‍රික් ටොන් එකක් රුපියල් 26000ට. හැබැයි අපනයන කරන්නත් දෙන්නේ ඩොලර් රුපියල් 26000ට. සාධාරණද? සාධාරණද මේක? මම උපදෙස් දැනගන්න කැමතියි. 26000ට දෙන්නේ අපේ රටේ ගොවීන්ට. ඒක අපේ රටේ සම්පතක්. ඒ ගොවීන්ටත් ඒ සම්පත අයිති. ඒ ගොවීන්ටත් ඒ අයිති සම්පතෙන් පංගුවක් ලැබෙන්න ඕන. ඒ නිසා මොකද කරන්නේ? සමාගමෙත් ලාභේ තියාගෙන වෙළඳුගෙත් ලාභේ තියාගෙන අලෙවි කිරීම සඳහා මෙට්‍රික් ටොන් එකක් රුපියල් 26000ට ලබා දෙනවා. අද අපි ඩොලර් එකක් රුපියල් 315 කියලා උපකල්පනය කරොත් ඒ කියන්නේ ඩොලර් 82කට තමයි මේක දෙන්නේ. එතකොට එයා ඩොලර් 138ට දෙනවයි කියලා කියනවා. ලෝක වෙළඳපොළේ ඩොලර් 340ට විකිණෙනවා. හරිද? එතකොට මෙතන මේ සමාගම්වල කණ්ඩායමත් මේ ගනුදෙනු සිදුවෙන ආකාරයත් බලපුවාම මේක කිසිදු විනිවිදභාවයෙන් සිද්ධ වෙන ගනුදෙනුවක් නෙවෙයි. අපි අපනයන්ට පක්ෂපාත උනොත් මා පළමු කොටම මේ රොක් පොස්ට්පේඩ් පටවන එකට යවන එකට මම මූලික වශයෙන් පක්ෂපාතී නැහැ. මේක වැලියුවේට් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා විද්‍යා තාක්ෂණ මුතුමේ ඔබතු මේ කටයුතු කරනකොට පරිශන කරා අවස්ථා තියෙනවා. ඒ ඔක්කොම පැත්තකින් තියලා මම අමුව පටවනවා. හරිද? මාසයකට 10000 ගන්න බලපත්‍ර ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ සමාගම් තුන 30000ක් යවන්න පුළුවන්. හැබැයි ගරු මන්ත්‍රීතුමීනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාසයකට 30000ක් යවන්න පුළුවන් වුණාට, ඒ කියන්නේ මාසයකට 10000 ගානේ 30000ක් යවන්න පුළුවන්. මට මතක විදිහට 1000ක්
masa tu masa kita metik tuan dah bagi, dah dah bagi. Hebat sama agama kita kaninda wasir dilat ini, masa kita metik tu pan dah. Ekat mereka kanimi aiti ini langka pospet sama agama itu terai. Egal anda kanimi bola patr laba dilat ini masa kita metik tuan pan dah. Ekat masa tu lata heta dah. Mereka lata bola patr dengar. Oh, apa tu mau utri mana pasi? Nanti dengki anak makne. Oh, kerja aja matu ma. Kanim balapan tegani mahameli adikari nui buidya kene. Oh, jadi ada dedas dahat ini dah mewen te kapan ayane karan kalin tisda agani di lati. Kanim balapan te tisda agani di lati. Abu tu ma buidya kene nui mahameli nui an. Maga waktu itu balapan teranu. Nenek, memang kanim balapan te nikut. Maga waktu itu balapan teranu. Tisda di lati. Maga waktu itu balapan teranu katanya. Abu tu ma ada beri di toro toro kau orang dengar di. Abu tu ma ada buidya agar katanya kalau handa dedas dah ada dedas dah nama dedas visi ke dedas visi dega tisda agani mahameli ini nui buidya agi nui di lati. Hari garu niyoja katanya maga waktu binawa. Ema samaga mewisin. Nispaadane kerla tu toga pramani ti binau. Hatalis dahai. Kenim kerla tin hatalis dahai. Itu orang hatalis dah, hatalis dah, hatalis sunda matte me tamai ti binni. Ma, obat ma pasi filter raba dinne. Hari pasi filter dinne. Hari pasi dinne itu wadi lain nak kira. Pasu filter dinne. Kira kan wadi lain ni pada. Eh, mas aman ni. Bisiata dekai prasne ma mehua ama. Amat itu rata berdiri tentiran, niwardi kerana puluan. Mungkin demi itu ma palu mata orang mengitar demi utara dengan lesu lain ni. Itu mata palingnya wasitawi, ni deh niwardi kirim kerana puluan. Mampu kirim deh asatnya nang asatnya ikhnan puluan, utara dengan puluan. Insya Allah itu mata wasitawi ini, no? Hari, right. Itu orang maga waktu ini palu mata itu ni dahak balapat raya, kerja pan dahak kau berdiri kerana, obat itu makin orang tisdak, right? Teka pita awak lakukan penting tim, right? Tisdak tiri orang. Namun dahak gane masa kita meh dekat balapat raya, meh tunat raya badilat ini, no? Ikhnan tisdak, hari deh. Itu orang tisda kiaman ni kira deh. Egalan deh ni dolar asuh dekat rupiah visi ada. Egalan dia nak kasih tisda tamai egalan apa naya nak kerja kira. Hebat world market ke tunsi hatalia metric ton dekat dolar. Itu orang makan sedih ni. Mereka sahaja ni apa sampat. Mungkin ni amat tu mah sampat ni apa sampat. Apa sampat sahaja lese. Rata tu petilaba laba gani mesti upayok kerja ni mesti tamai anda ke warga kimbau dapat tini. Insa me trading balapan tertunda laba diin pilih bandar, me itu orang agak teko, hamba dekini ke pilih bandar, evagai me dollar asuh deh kat egolan ada dini, ayi kini ke pilih bandar, dollar ti ekasih tissa tu deh world market ke gana kini pilih bandar, karena me parlimen tu didiri pat kali itu, evagai me sebayu me ratah FOB, agai dollar ekasih tissa tak lese penuh deh, atawase mung alwi kerana mina me itu wada wedi biye heki, ratah tu dollar ekasih tissa tak genno aitri mula vides kini mula tempat kerana ada sekaya. Mungkin apabila sahaja obat-obatan na ajuh itu mandi amat itu mada no, apabila rata saman sedih begini, terima anda value kerla, apa naya ne kerana kadap apabila rata itu amat wina sakari tatkaya. Ini sah bahwa yang kerana dia thamai, atta watin akan penan netu bahan da apa naya ne kerla atta dollar pramana langka utagi ini. Mata mata kaya kevila ke mahabengku adipati berakhiwa dollar bilan hatalis dekak mihme genelan yaki. Itu ne make apabila saksuda si pahedili ni. World market ke dollar metric ton ke dollar tunsi hatali te anak utar. Oh, na apit a penan ne dollar ekasih tis atanam. Itu nama pen nung kerana, meten, atta ganam penan itu watin akama adu kerla, 8 dollar vidhesa ginu mula tempat kerana bawa, ini dap 8 pelamur pariksana kali itu. Mewan itu langka prospect samagam kenan sidu kiri matap, orang betul maki pi kerde. IML A eddi deda sahar si hatta wasa, IML arila B eddi egda sahar si hatta deka darana, balapatran nikut kerati binau. Orang manggawa tiada balapatra angkade. Kamu terbalapatra itu, betul mak ayatna. Mam balapatra angkade katanya, nak. Ita wada wedi agak dulu, nang betul mak balapatra angkade ayatna. Magawa tiada angkade. IML Alirak A, Alirak HO, visiatra hatta waha. IML Alirak B, Alirak HO, dahatra hatta deka darana balapatra ikut kereti binau. Me ek balapatra ke ton ton pandahak sandahai. Me wana kita postpaid samagam wasarakat dalawasi meti ton hatalis dahak kenim keran. Maga itu na samasta datyan, pahuge kala pura ota kenim kerlati ini metri ton, hatalis dah kat hatalis deda hatalis panda atar tamai kenim kerlati ini make. Itu rapi masa kat tisda hati na me sama gam tu nukat. Manda deluxe hatalis dah kau rudd kat. Evi teraknevi, meven kor tisda kya bolat ino. Maga itu ino datyan, mekolo ya bolat ino. Ekian ni me sama gam, kaling kiep sama gam. Egalu yang awalnya tiada metri ton, ekda disiapan hak ikhak,
තව ඒක යවලා තිනවා 1000 3500ක් මේ අදලිස ගත්තොත් දැන්ට ආසන්න වශයෙන් විශාල ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් යවලා තියෙනවා හරිද එතකොට දැන් මෙට්‍රික් ටොන් එහෙම යවලා තිනවා සලකිතු ප්‍රමාණය එතකොට ඒක මාගාව තියෙන සමහර දත්ත යවපු ප්‍රමාණයන් පිළිබඳව ඊළඟ මේ තත්ත්වය තුළ යවලා තියෙනවා මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටළු වලට අදාළ අමාත්‍යර පිළිතුරු ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ 1 පළවෙනි ප්‍රශ්නේ මම අහන ලංකා පෝට්ෆෝලිය සමාගම නිකුත් කර කැණීම් බලපත්‍ර සඳහා පසුගිය වසර පහ තුල එක් එක් වසර සඳහා වසරකට කැණීම් සිදු කළ හැකි ප්‍රමාණය කොපමණද අපි දැනගමු ඉස්සරලම පහුගිය අවුරුදු පහක කොච්චර කැණීම් කරාද මේ ලංකා පෝට්ෆෝලිය සමාගම එතකොට අපිට දැනගන්න පුළුවන් 30000කට මේගොල්ලන්ට බලපත්‍ර ලබා දෙන්නේ කොහොමද කියලා 1 මොකද දැන්ට කැණීම් බලපත්‍රයක් ලබා දෙලා තියෙන උන්ට විතරයි වෙන කාටවත් කැණීම් බලපත්‍ර ලබා දෙලා නැහැ 2 භූවිද්‍යා සමීක්ෂණා පසල් කාර්යාංශයේ ගෙවන ලද රාජ්‍ය භාගයේ කොපමණද ද අපි දැනගමු මේ යවන අය රාජ්‍ය භාගයේ 9% ගෙවන්නේ එඳා 9% රාජ්‍ය භාගයේ කොපමණද එතකොට අපිට දැනගන්න පුළුවන් ඒ රාජ්‍ය භාගය අපිට දැනගන්න පුළුවන් ඒ රාජ්‍ය භාගය අපිට දැනගන්න පුළුවන් ඒ රාජ්‍ය භාගයෙන් අපිට දැනගන්න පුළුවන් මේගොල්ලෝ යවලා තියෙන ගාණ මාගාව වරායෙන් ගත්ත තොරතුරු අනුව තියෙන්නේ ඩොලර් 138 තමයි මෙට්‍රික් ටොන් එකක් යවලා තියෙන්නේ ඕකෙන් 9% තමයි ගෙවලා තියෙන්නේ ඊළඟ ඒ අනුව පසුගිය වසර 5 තුල කැණීම් සිදු කර ඇති කලින් ප්‍රශ්නෙට රාජ්‍ය භාගයේ කොපමණද ඒ අනුව පසුගිය වසර 5 තුල කැණීම් සිදු කර ඇති ප්‍රමාණය කොපමණද 2000 ජූනි 2 ලබා දෙන ලද බුලන් කුලම නඩු තීන්දුවට අනුව ඇපටයිට්වත් පොස්ෆේට් අපනයන කිරීමට වෙළඳ බලපත්‍රයක් ලබා දෙනුයේ කුමන පදනමින්ද වෙළඳ බලපත්‍ර ලබා ගැනීම සඳහා එම සමාගම තෝරා ගන්න ලැබේ කුමන පදනමින්ද මේ සමාගම් තුන තෝරාගත්තේ කොහොමද එකක් සමාගම් දෙකක් එක පවුලකටයිති අනිත් එක මම දන්නවා කවුරුත් ඒ සමාගමක් හරිද අයියා මල්ලිටයිති සමාගම් මේ සමාගම් තෝරාගත්තේ කොහොමද ඊළඟ ලෝක වෙළඳපොලේ පොස්ෆේට් ප්‍රතිශතයේ 30-40 වූ ඇපටයිට් මිල කොපමණද මාගාව තියෙන ලෝක වෙළඳපොලේ වටිනාකම් එතුමට වෙන වටිනාකම් තිරවන කියන්න පුළුවන් කොපමණද ඊයත සමාගම අපනයන කළද මුදල කොපමණද එප්පාවල පොස්ෆේට් සමාගමෙන් එම සමාගම පොස්ෆේට් මිලදී ගනු ලබන්නේ කීයටද එන පොස්ෆේට් සමාගමෙන් ඒ සමාගමට දෙන්නේ කීයටද ඒ සමාගම යවලා තියෙන කීයටද වර්ල් මාකට් එකේ මේ වෙලාවේ පොස්ෆේට් මෙට්‍රික් ටොන් එක ගාන කීයටද ඊළඟ ප්‍රශ්නය පසුගිය වසර පහ තුළ පොස්ෆේට් ශ්‍රී ලංකාවෙන් අපනයන කර ඇති ප්‍රමාණය දින සහිතව කොපමණද අපනයන කරන රටවල් හා ලිපිනයන් මොනවාද අපනයන කළ සමාගම් සහ ඒට අදාළ වෙළඳ බලපත්‍ර හිමි සමාගම් මොනවාද භූවිද්‍යා සමීක්ෂණා පතල් කාර්යාංශය අපනයන සඳහා ලබා දෙන අපනයන බලපත්‍ර හෝ ලියකවිලි අත්සන් කර ඇති නිලධාරීන් කවුද ඔවුන්ගේ නම් මොනවාද එම ප්‍රමාණය මොනවාද කියලා මේ කරු සභාවට ගරු අමාත්‍යතුමා විසින් කරුණු ඉදිරිපත් කරන තේමා බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ගරු නියෝජක තනායක ගරු රාජ්‍ය අමාත්‍යතුමා ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ කැබිනට් ඇමතිවරයෙක් හැටියට කුෂිකාර්ම ඇමතිවරයා හැටියට කටයුතු කළා ඒ කුෂිකාර්ම ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලෙත් පොස්ෆේට් එක තිබ්බේ එතුමා යටතේ ඒ වගේම ආයෙ වෙලාවයි තිබ්බේ නැත් ඒ වෙලාවේ මම දන්නේ කුෂිකාර්ම ඇමතිවිලා මේ ඊයේ පෙරේද තමයි ආවේ ඉතින් ඒකත් එකක් අල්ලපු එක තඹුත් ඒ ගමේ ඉඳලා ඔබතුමායි ගමේනේ ඔබතුමා මේ ගැන හොයන එක ගැන බොහොම සතුටුයි මම හැබැයි ඔබතුමා කියපු එක වැරදි ඔබතුමාගේ ඔය ඔෆිස් වලින් ඕගොල්ලොන්ගේ JVP එකේ දෙන තොරතුරු හරියටම අරගෙන කතා කරන එක හොඳයි අනුර කුමාර මහත්තයා 40000ක් මේ වෙනකොට තාම 40000ක් අපනයනය කළා 4200යි අපනයනය කළා තියෙන්නේ ඒක පිළිගන්න ඔබතුමා ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට මම උත්තරේ දෙන්නම් මාරුවෙන් මාරුවට උත්තර දෙන්න ගියොත් මේක පැටලෙන නිසා ඔබතුමා කියපු විදිහට නැතුව මම පිළිවෙලට දෙන්නම් මොකද මේ 21-27-2 යටතේ මේ ඊයේ හවස තමයි මේ ප්‍රශ්නේ ආවේ හැබැයි අද උදේ උත්තර දෙනවා මාස ගණන් ඉන්නේ ඒක එන්න මාස ගණන් ඉන්නේ ඒ වෙලෙම උණුණුවෙන් දෙන්නම් උත්තරේ කියලා තමයි මම අද ආවේ ඔබතුමාට උණුණුවෙන් උත්තරේ දෙන්න තමයි මම ආවේ ඔබතුමා කිව්වා මේ අවුරුද්දටම 40000යි අවුරුද්දකට 40000යි අවුරුදු ගානටම 40000යි පොස්ෆේට් මේවා නෑ 2018 26633යි 2018 26633යි පොමිට් එක 2030යි 5000ක් නිෂ්පාදනය කරලා නැහැ. එතන 5000ක් ඉතුරු වෙනවා. 2019 32279යි අර පරණ පොමිට් එකේ ඉතුරුත් එක්ක. ඒ කියන්නේ 25000 ගිය අවුරුද්දේ 2018 ඉතුරු 5000ත් එක්ක 32279යි. ඒකේ ආනයනය කළා තියෙනවා 32200යි. අනුර කුමාර ඇමතුමා පොඩක් අහගෙන ඉන්න ජීඑල් පිරිත් මාත්‍යාගෙන් අහගෙන වැඩක් නැහැ ඕක. මේ ඒ නිසා 2020
30 30යි අපි රටේ ඉම්පෝට් කරන්නේ නැහැ නේද දවස්වල එක්ස්පෝට් කරන්නේ නැහැ නේද දවස්වල ලංකාවේම නිවික්කේ 30000ක් දීලා තියෙනවා 2020 2021 20000යි නිෂ්පාදනය කළා තියෙන 20000යි 19791ක් අපි විකුණලා තියෙනවා ඊට පස්සේ 2022 24077ක් නිෂ්පාදනය කරලා තියෙනවා ඒ 30000යි ඔක්කොටම 30000යි මහවැලියට 30000යි මහවැලියට 30000යි මහවැලියෙන් දෙන්නේ 30000යි ඒකට අපි රාජ්‍ය භාගය ගෙවනවා භූ විද්‍යාවකට 30000යි ඒකට අපි රාජ්‍ය භාගය ගෙවනවා එතකොට ඒක 30000 ගානේ තමයි මෙතෙක් දීලා තියෙන්නේ ඊට පස්සේ 2022 දී 19000 24000න් 19000යි අපි නිෂ්පාදනය කරේ දැන් 2023 ඔන්න ප්‍රශ්නෙට ආවේ 2023 මේ වෙනකොට 18461ක් අපිට නිෂ්පාදනය කළා තියෙනවා 2018 මේ වෙනකොට විකුණලා තියෙනවා 22011ක් ඇයි 4000ක් ස්ටොක් තිබ්බා මම ගන්නකොට 4000ක් ස්ටොක් තිබ්බා මොකද මේ ඒකම දේශීය සමාගම් තමයි අනුර කුමාර ඇමතුමා එතෙක් ගත්තේ බව හේලික්ස් මේ රටේ තිබ්බ සමාගම් තමයි පොස්ෆේට් ගත්තේ ගත්තේ කොහොමද 100යි 200යි 300යි ටොන් එහෙම තමයි ගියේ මේක මම බාරගත්තේ කුෂිකර්ම අමාත්‍යාංශය තමයි තිබ්බේ තිබිලා තමයි මට පොස්ෆේට් එක ගැසට් කළා දුන්නේ එතකොට අනුර කුමාර ඇමතුමා මිලියන 150 කෝඩි ඔබතුමාගේ සහෝදර ඥාති හිතවත්තු වැඩ කරන්නේ පොස්ෆේට් එකේ රුපියල් 3400ක් පොස්ෆේට් එකේ ජීවත් වෙනවා වැඩ කරනවා එතකොට 150 කෝටි වෙලා තමයි මේක ගියේ ඊට පස්සේ මං කල්පනා කරා තව දුරටත් මේක හොඩි වෙලා යනවනะ දැන් ඔබතුමාගේ බුලංකොළම නඩු තීන්දුවත් එක්ක GFSIM B එකේ වාර්තාවේ තියෙනවා මිලියන 24 මිලියන 24ක මේ පොස්ෆේට් ස්ටෝක් එකක් එක තියෙනවා කියලා බුලංකොළම නඩු වාර්තාවේ තියෙනවා මිලියන 24ක තියෙනවා කියලා එතකොට මිලියන 24ක් කියන්නේ අපි අවුරුද්දකට 30000 ගානේ ගත්තොත් ලක්ෂ 3යි හරන්න පුළුවන්. මාසෙකට 30000 ගානේ ගත්තොත් 360000යි හරන්න පුළුවන්. 360000 මිලියන 24කට යන්න අවුරුදු 100ක් ගත්තත් අවුරුදු 100ක් ගන්නතොත් ඒත් යන්න බෑ ඉවර කරන්න බෑ. ඔය ටික කොටසකට. ඔය බුලංකුළුම වාර්තාවේ GFSMB එක දීපු කැපැසිටි එක. ඒකම ඒ නිසා තමයි මම මේ ආයතනේ තියාගෙන ඉන්නවට වැඩිය මේ ඩොලර් අර්බුදයත් එක්ක එක්ක වහන්න ඕනේ එක්ක තියාගන්න ඕනේ. ඒ නිසා තමයි මම සයන්ස් ඇකඩමිය එකේ සයන්ස් ෆවුන්ඩේෂන් එකනුයි භූ විද්‍යා එකනුයි ඉල්ලීමක් කළා. ඒ අනුව භූ විද්‍යා එක සයන්ස් ඇකඩමියටයි සයන්ස් ෆවුන්ඩේෂන් එකටයි ලිව්වා මේ නඩු තීන්දුව තියලා තිබ්බේ සයන්ස් ෆවුන්ඩේෂන් එකයි සයන්ස් ඇකඩමියයි තමයි කියලා තිබ්බේ දෙන්න. ඉතින් ඒ වාර්තාව කැඳෙව්වා. භූ විද්‍යාවකට ඒ වார்த்தාවම භූ විද්‍යාවකක නීතිපතියකට ඇරියා. ඒ නීතිපතියකට ඇරියට පස්සේ නීතිපති එක තමයි මේක පබ්ලිෂ් කරන්න කිව්වේ. ඒ අනුව භූ විද්‍යාවක මේක පබ්ලිෂ් කරා. ඒ පබ්ලිෂ් කළා තමයි මේක අපි දෙන්න පටන් ගත්තේ. පටන් ගන්න දැන් මාසේ කාමාරයි. දැන් කෝටි 20ක් account එකේ තියෙනවා. ඕඩි වෙලා තිබ්බේ මිලියන 150යි. දැන් කෝටි 20ක් දැන් තියෙනවා. account එකේ එක වෙනම කතාවක් ඔබතුමා කියන විදිහට අපේ රටේ සම්පත් විනාශ කළ සල්ලි අපිට අරන් ආවිල වැඩක් නැහැ ඊළඟ එක ඔබතුමා දැන් මේකට මම ප්‍රශ්න වලටත් උත්තර දෙනවා නමුත් ඔබතුමා අහපු ක්‍රමවේදයට උත්තර දෙනවා නම් හොඳයි මොකද පැහැදිලි විදිහට ඉතින් ඒක නිසා ඊට පස්සේ මේ 3 දෙනෙක් තෝරගත්තේ අනුර කුමාර ඇමතුමා පෞගේ කාලේ ගණ්ඩ කවුරුත් හිටියේ නැහැ 3 දෙනෙක් ඇවිල්ලා පොස්පොයිට් ඉල්ලුවා හරිද කවුරුත් ගණ්ඩ හිටියේ නැහැ 3 දෙනෙක් ඇවිල්ලා පොස්පේට් ඉල්ලුවා. පොස්පේට් දුන්නේ මම එන්න කලින් 15,000යි 21,000යි. මම ආවට පස්සේ 21,000 30 15 38 27,000 කරා. ඒ වෙනකොටත් විකුණන්න බඩු විකුණන්න කවුරුත් හිටියේ නැහැ. 3 දෙනෙක් ආව බඩු දුන්නා. මේකේ අනුර කුමාර ඇමතුමා අපි දෙන්න දෙපැත්තක් පටලෝගෙන තියෙනවා. එක්ස්පෝර්ට් ලයිසන් එක දෙන්නේ භූ විද්‍යායක ලයිසන්. දැන් මේකේ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නයක් රාජ්‍ය භාගයේ භූ විද්‍යා රාජ්‍ය භාගෙ වෙනයි අපේ රාජ්‍ය භාගෙ වෙනයි. රොකමා දිසනක වෙනවා. මම දන්නවා දැන් මේකේ සමහර ප්‍රශ්න ඔබතුමාට අදාළයි. සමහර ප්‍රශ්න අනික ආයතනට අදාළයි. ඔව්. ඒක හරිනේ. හැබැයි ප්‍රශ්නේ සංයුක්ත වෙන්නේ ඔක්කොම අහපුවාමනේ. ඔව්.
මෙතන තමයි මෙතන කාර්ය මණ්ඩලයේ වගකීම තමයි අදාළ කොටස් වලට අදාළ ටික යවලා මාතෘ දෙන්නවිල උත්තර දෙන එක. හොඳයි. මොකද මේ ප්‍රශ්නේ ඔබතුමාට බලපත්‍ර එනවා. ඔබතුමාට ඉල්ලුම් කරුවේ ආවා. මම දන්න මීට කලින් මම දන්නේ වෙළඳ ඉල්ලුම් පත්‍ර ඉල්ලන්න ඕන මෙතනින්. හැබැයි මේ සැරින් ඉල්ලලා පොස්ට්පේට් එකේ. සාමාන්‍යයෙන් අපේ රටේ කැණීම් බලපත්‍ර ඊට පස්සේ සමීක්ෂණ බලපත්‍ර වෙළඳ බලපත්‍ර ලබා දෙන එතනින්. හැබැයි ඔබතුමාගෙන් ඉල්ලලා අනෙක් ආයතනෙන් දීලා තියෙනවා. එනිසා ඉල්ලුවේ කාගෙන්ද දුන්නේ කාගෙන්ද කියලා තමයි මම අහන්නේ. එතකොට ආයතන දෙක සම්බන්ධ වෙනවා. එන්න පොඩ්ඩක්. ඔබතුමා කියපු එක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මං අහන්නේ ඔබතුමයි මායි. ඔබතුමත් එක මම වැඩ කරන්න කැමතියි. ඔබතුමා වාරි මාර්ග කුෂිකාරණ මැමති කාලේ මං ඇල්ලේ සභාපති. ඔබතුමා වැව් දසදාස හදනකොට වැව් තිබ්බේ නැහැ බදුල්ලේ. ඔබතුමා හැදුවේ වාරි මාර්ග ව්‍යාපෘති. හැබැයි ඒ වාරි මාර්ග ව්‍යාපෘති ඔක්කොම මම ගියා. හැබැයි ඔබතුමා තමුත් එකම මං බදුල්ලේ. හරිද? බඩු විකුණපු විදියයි, බඩු ගත්ත විදියයි, බඩු තිබ්බ විදියයි, යූරියා බෑග් වල පුපුරලා තිබ්බ විදියයි ඔක්කොම එතනින් අපිට අහගන්න පුළුවන්. මම මේ බොරුවට කතා කරන නෙවෙයි. හරිද? ඒ නිසා අපි දෙන්න ඕන අයියා මං ඔබතුමාගේ යටතේ වැඩ කරන්න කැමති. හරිද? මං ඔයාගේ පක්ෂෙට එන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒ නිසා මම කියන්නේ මේක අපි දුන්නේ අපි සමාගම් තේරුවේ නෑන්ද්‍ර කුමාර ඇමතුමා. අපි හිඟා කකා ඉන්නකොට ඕඩි වෙලා ඉන්නකොට සමාගම් තුනක් ඇවිල්ලා පොස්පේට් ඉල්ලනකොට අපි කරේ බිස්නස් එක. අපි කඩේ මුදලාලි පාන් ගෙඩිය තිබ්බොත් අපි වික්කා. අපිට පාන් තියාගෙන නිකන් ඉන්න බෑ. අපි බඩු වික්කේ. හරිද? ඇද? අපි මේ ස්ටෝක් කරගෙන 5000වල් සෙඩ් නෑ එක තෙමෙනවා. දැන් සෙඩ් එකක් ගහගන්න ඕන තව. ඉතින් අපි බඩු වික්කා. බඩු විකුණනකොට ඒක දැනගන්න ඕන භූවිද්‍යා එක. කීයටද ලෝකේ විකුණන්නේ? භූවිද්‍යාවකට මේ ඔක්කොම දෙන්න ඕන. භූවිද්‍යාවක දැනගන්න ඕන එක්ස්පෝර්ට් ලයිසන් එක දෙන්න කලින් ඩොලර් කීයටද දෙන්නේ? ඔබතුමා අහන ප්‍රශ්නේ හරි. ඩොලර් කොහෙන්ද එන්නේ? කොයි රටේ? දැන් මේමයි. දැන් මේගොල්ලෝ පෙන්නලා තියෙනවා සල්ලි වලින් ඉන්දියාවේ 132යි. ඒක හරි. ඩොලර් 132යි ඉන්දියාව පෙන්නලා තියෙනවා. ඉන්දියාව කියලා. හැබැයි ඔබතුමා කියන්නේ ඇමරිකාවේ 300යි. ඒක හරි. 345යි. හැබැයි ඉන්දියා මෙතන ඉඳන් ඇමරිකාවට යන නැව් ගාස්තුයි. දැන් හොඳ උදාහරණේ මගේ හෝටලේ ඇල්ලේ. මම කාමරේ 15000යි විපක්ෂ නායකතුමා. හැබැයි booking.com එකේ 117ක් ගන්නවා. ඒ කියන්නේ කාමරේ 15000 3000ක් booking.com එකට නිකන් වන්දෙන්න ඕනේ. මේ මම උදාහරණයක් කිව්වා. ඒ වගේ ඇමරිකාවේ මිලයි මේ මිලයි ඒව භූවිද්‍යායකේ කටයුතු. භූවිද්‍යායක දැනගන්න ඕනේ ස්පෝට් ලයිසන් එක දෙනකොට ඩොලර් කොච්චරක් ආනයනය කළා තියෙනවද රටට? කීය දෙහි මිල? දැන් භූවිද්‍යායක ගන්න 9යි. භූවිද්‍යායක 12ක් රොයල්ටි ගන්න බලා ඉන්නවා. ඔව් 109යි ගන්නේ. දැන් රොයල්ටි 12ක් ගන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ අපේ අපි ඇවිල්ලා වෙළඳ ආයතන. අපි බඩු අපේ තියනවා නම් බඩු නිෂ්පාදනය කළා අපි විකුණනවා. අපි මේ තරේ අනුර කුමාර ඇමතුමා රජයේ සේවකවන්ට පරිගවන්න මිලියන 350ක් දෙනවා. අපි බජට් එකට මිලියන 350ක් අපි දෙන්න සූදානම් පොස්ට්පේට් එකෙන් ආණ්ඩුවට. ආණ්ඩුවට දෙන්න සූදානම් 350. සම මං අපේ ආයතනේ බිස්නස් ආයතනය. අනුර කුමාර ඇමතුමා කම්පැනියක් එවුවත් අපි විකුණනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එන්න ස්පෝට් කරන වගකීම තියෙන්නේ භූවිද්‍යායකට. ක්‍රමවේදය හදන්න ඕන. භූවිද්‍යායකෙත් පෙරටු ගාමියෙක් කෙනෙක් ඉන්නේ. බොහොම අමාරුවෙන් ගත්තේ. හා නීති පරිගහට දෙපාරක් ගියා. ඔබතුමා දන්නේ එතන ඉන්න එක්කෙනායි පෙරටු ගාමියෙක් කෙනෙක්. හරි අමාරුයි. ඒ නිසා මට පුළුවන් මේක වික්කත් එකයි නොවික්කත් එකයි පඩි ගත්තත් එකයි නැතත් එකයි අනුරාධපුරයේ ඡන්දෙත් නෑ මට. නමුත් මට දීපු හැම ආයතනයක්ම පුළුවන් විදියට මේක ආණ්ඩුවෙන් නැතුව රුපියලක්වත් මේක කරගෙන යනවා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්න ටික වැදගත්. මම තව ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. දිගින් දිගටම උත්තර දෙන්න බැරි නම් ඊළඟ එක තමයි ඔබතුමා අහලා තියෙන ලංකා පොස්ට්පේට් සමාගම රාජ්‍ය භාගයේ කීයක් ගෙවලා තියෙනවද කියලා. රාජ්‍ය භාගයේ මිලියන 223ක් අපි භූවිද්‍යායකට රාජ්‍ය භාගයේ ගෙවලා තියෙනවා. මහවැලියට ඊට අමතරව ගෙවන්න ඕන. පොස්ට්පේට් එකෙන් අපි භූවිද්‍යායකට ගෙවලවා 223. භූවිද්‍යාකාරෝ දෙගොල්ලන්ගෙන්ම ගන්නවා. අපෙනුත් ගන්නවා, විකුණන මිනිහාගෙනුත් ගන්නවා. භූවිද්‍යායක දෙපැත්තෙන්ම ගන්නවා. එසා ඒක තමයි ඒකට තියෙන උත්තරේ. ඊළඟට ඔය ලෝක වෙළඳ පොලේ 130 ගැන එක මම කිව්වා. අපි දැන් 27000ට විකුණනවා 138. හැබැයි ඔබතුමා කව මේක වැලි වැඩද? මේ ලෝකයේ අනුර කුමාර ඇමතුමා ඔබතුමාවත් ජනාධිපති වුණ ලෝකේ මිල දර්ශකයේ මනින්නේ සල්ප්‍රේරික් අම්ලය.
ලංකාවේ සල්පියුරික් අම්ලය හදන්න බෑ තාම. ලෝකේ දියුණුව කියලා පිළිගන්නේ සල්පියුරික් අම්ලය. දියුණු රටක් හැටියට පිළිගන්නේ. හැබැයි අපේ සල්පියුරික් හැදුවා. අපිට වැලියු ඇඩිෂන් කරන්න බෑ. අපි වැලියු ඇඩිෂන් කරනවා. ඔබතුමා කියපු විදියට නෙමෙයි යන්නේ. ඔබතුමයි මායි දිනයක් දෙන්න මං එන්නම්. ඔබතුමා පිළිගන්න. ඇතුළට එන්න අපි පෙන්වන්න. මේ වැරදි විදියට දෙන තොරතුරු අපි දෙපැත්තෙන්ම වැරදි ඇති. මගෙත් අඩුපාඩු ඇති. ඔබතුමා ජේෂ්ඨ කෙනෙක් ඇටිට ඔබතුමා කියන්නේ මේම කරන්න එමෙතුමා. මේ විදියට කරන්න කියලා මම පිළිගන්නම්. ඒ හින්දා මේක වැලියු ඇඩිෂන් කළා තමයි අපි දෙන්නේ. දැන් ඔබතුමා ඒ කතාවේදී කිව්වා සල්පියුරික් අම්ලය නැතුව වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් කියලා. ලෝකේ කරලා තියෙන කිලෝ එකයි. ලෝකේ කිලෝ එකයි කරලා තියෙන වැලියු ඇඩිෂන් සල්පියුරික් නැතුව. සල්පියුරික් නැතුව කරන්න බෑ ටොන් ගාන. සල්පියුරික් අම්ලය ගෙනල්ලා වැලියු ඇඩිෂන් කරන්න මිලියන කීයක් මේ රටට අපිට පොස්ෆේට් එක ඕනද? මීට මාස 6කට කලින් හිඟානෝකා හිඟා කපු ආයතනය. ඒ නිසා ඒවා වැලියු ඇඩිෂන් කරන්න ලොකු මුදලක් ඕන. ආණ්ඩුව සෙඩ් එකක් ගහන්න මුදල් අමාත්‍යාංශයෙන් දෙන්නේ නැහැ. නාටාමි කෙනෙක් ගන්න මිටියක් උස්සන්න නාටාමි කෙනෙක් ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. ඒ නිසා මේ ඒක සල්පියුරික් අම්ලය නැතුව වැලියු ඇඩිෂන් කරන්න බෑ. ලෝකේ කොහොමත් එහෙම කරලා නැහැ. ඊළඟ එක තමයි ඔබතුමා කිව්වා මුතුන් මිත්තන්ට අපේ පරම්පරාවට මේක තියන්න ඕනේ කියලා. මේක පරම්පරාවට තියන්න පුළුවන්. තව තියනවා එක කොටසක්. ඒකේ ඇස්ටිමේට් කරලා නැහැ. ඒක 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 වැලියු ඇඩිෂන් ඒක ඇස්ටිමේට් කරොත් තව බිලියන ගණනක තියෙනවා එතන විපක්ෂ නායකතුමා. ඔබතුමාලා ජනාධිපති වුණොත් ඔබතුමාලාට මේක ලොකු සම්පතක්. ඩොලර් මේකෙන් හොයන්න පුළුවන් ලංකාවට ගේන තෙල් වලින් භාගයක්. මම ඉන්නෝ නැහැ. ඔබතුමාලා කවුරු හරි දාන්න. ඔබතුමානේ මේක හදන්න ඕන නම් මං එවන්න සභාපති කෙනෙක්. අධ්‍යක්ෂක මණ්ඩලයක් අපි දෙන්න කරමු. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට වෙලා රටට මොන හරි වෙනවා නම් මේකෙන් ඩොලර් මිලියන 200ක් 300ක් රටට එනවා නම් මේක තිබෙම නැහැ මේ කුණුහරුපෙන් ඩොලර් එකක්වත් ආවෙ නැහැ නේ. ඈ මේකෙන් දැන් මිලියන 300ක් ඇවිල්ලා තියෙනවා නේ අනුර කුමාර අමතුමා. 200ක් හරි එනවනේ මේ. දැන් මේක අවුරුදු 23ක් මොකක්වත් ආවෙ නැහැ නේ. ඩොලර් රුපියලක් ආවෙ නැහැ නේ. ඈ එහෙනම් ඔබතුමායි කතාව කියන්න මම තව ටිකක් කියන්න. ලොකු වෙලාවක් දෙන්න බෑ කාලය ගත වෙනවා අනුර කුමාර අමතුමා. නියෝජ්‍ය කතානායකතුමනි එකක් තමයි මේක අවුරුදු 90කින් ඉවර කරන්න බෑ. මම කියන්නේ අවුරුදු 90කින් ඉවර කරන්න ඕනෙත් නෑ. මොකද අපේ කුසකර්මාන්ත රඳාපවතින අවුරුදු 90ක් නෙවෙයි. ඊට වඩා දීර්ඝ කාලයක් අපේ රටේ කුසකර්මාන්ත රඳාපවතින නිසා මේක ආරක්ෂා කරගත යුතුයි. හරිද? ඊළඟ සල්පියුරික් අම්ලය අපි නිෂ්පාදනය කරමින් තිබුණා. දැනුත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මම දන්නවා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය එතන පරීක්ෂණ කරලා තිබෙනවා. අපි ඒ අගේ එකතු කළොත් දැන් මේ අපිට ගලාගෙන ඩොලර් සොච්චම් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් අපිට උපයා ගත හැකියි. ඒක තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ මා දෙවෙනි ප්‍රශ්නේ මේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ට්‍රේඩින් ලයිසන්ස් දුන්නේ කොහොමද කියලා. දැන් ගරු කතාන බේකරියට ගිහලා පාන් ගන්න පුළුවන්. මොකද පාන් වලට බලපත්‍රයක් ඕනේ. හරිද? තමුන්නාංශගේ හෝටලෙට ගිහලා කාමරයක් ගන්න පුළුවන්. බලපත්‍ර ලාභියෙක් වෙන්න ඕනේ. හෝටලෙට බලපත්‍රයක් ඕන ඉන්න කෙනාට බලපත්‍රයක් ඕනේ. හැබැයි මේ පොස්ට්පේට් අපනයන කිරීම සඳහා බලපත්‍රයක් අවශ්‍යයි. ඒක තමයි මම අහන්නේ. මම ඒගොල්ලන්ගෙන් මේක අහලා තියෙනවා. ඒතර භූවිද්‍යා හා පතල් කණිම් කාර්යංශයෙන් හරිද? මෙම බලපත්‍ර තුන ලබා දුන්නේ කොහොමද? ඔව්. ගරු සම්පත්තම. ඒතර මාගාව තියෙනවා ඒ බලපත්‍රය ලබා දුන්නු සාකච්ඡාව. ඒ සාකච්ඡාවේදී හරිද? භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය එහි ලේකම්තුමාට යවන ලිපිය තියෙන මාගාව. ඒ ලිපිය තා පැහැදිලිව තියෙනවා ඔබතුමත් ඉන්න සමන් ඒකනායක මහත්මයත් ඉන්න අමාත්‍යංශ ලේකම් කර්මාන්ත අමාත්‍යංශ ලේකම්තුමියත් ඉන්න සහ පරිසර අමාත්‍යංශ ලේකම්තුමත් ඉන්න සාකච්ඡාවක් සිද්ධ වෙනවා. අන්නේ සාකච්ඡාවේදී තමයි මේ ආයතන තුන තෝරාගත්තේ කියලා. ඒ නිසාම මේ මා ලිපිය සභාගත කරනවා. හරිද? මා ලිපිය හැන්සඩ් ගත කරන කියලා ඉල්ලන මේක මාගාව තියෙන ලිපිය. හරිද? මෙතනින් තමයි මේ සමාගම් තුන තෝරාගන්නේ. හරි, එහෙම නැතුව මේ පොස්ට්පේට් ගේට්ටු ගාවට ගිහලා පොස්ට්පේට් ඉල්ලපු අය නෙවෙයි මේ. ඊම ඉල්ලුවට වැඩක් නැහැ. කණ්ඩද? කණ්ඩනේ. මොකද ලයිසන් එකක් වුණා යවන්න. ඒතර මේ බලපත්‍ර ලබා දුන්නේ මා එකයි කිව්වේ එක පවුලක. ඔබතුමා සම්බන්ධ නැති බව මම දන්නවා. නම් ඔව්, ඔබතුමාට වැඩක් නැහැ. බඩු ගන්න ඉන්නේ අයියාද මල්ලිද කෙනෙක් වැඩක් නැහැ. ඒ නිසා තමයි මම අහන්නේ මේ ආයතනෙ. මේක
badu ganne ini minyak itu badu ganne ini minyak itu bikunan da pulang tamangnya pudgalika dayipal. Badu gatte itu butuh mada dene pulang kaatari. Hebe badu peter atre ya wan, na balapatre kono. Mage pad dewini prasne bawa da patilati binni. Ini balapatre laba dunne kohomud. Eka tamang mage dewini prasne. Eka butuh mada pilut laba dene beriwi. Eka parisara mati tuma. Parisara mati semua ini sehingga balap patrul laba dunia karya kian nona. Dewi ni ketemu apa kena, butuh makin ketet. Ratawal lalu winas kanti bina. Ratawal lalu duduk pramana, ini kalau pawai cikin pramana, ilmu mater winas kanti. Hebei ada kat tu, loko velan dapat saman ni mila agi dollar mili dollar tunsi hatle metri ton neka. Eka dollar eka sih tisatna anda value karan ni ahi. Eka temu makin dewi ni prasni. Ira ke tunggu ni prasni bawa dapat tu ni. Apirate pohora hadan kena, apirate govitan karna kena atat. Metri ton neka dene visi aida hat. Api Peter atau yang mana kita nata dini visi aja dah. Eka sahadaran hari muka deh itu mana wedi market tegak lu keti yaddi. Api govia atau dini mes. Api postpaid nih dia govia atau dini. E govia atau puluan tamangge pohoran pohoran sanda yana yedu ma du keragan. Ini sape sampata ke eka adu milat api govia atau dini non. Hebat api ekspor keran datu nih milat amade. Eka mage prasne. Ini sa garu katana me garu niyo jaga tuh mage prasne atau sahadaran prasne. Jo betul ma hadan na sabahapati ono das. Eka menam balam. Hebat, dan paling prosesi ini kan? Paling prosesi ini mami ada pun, mak me matu kena proses itu. Ada, garu amat tuh mami pelutur. Mange, kedi emam pelutur ada enggak? Anu kemarin amat tuh mami mulimba kiu ane badu ikure api. Mereka mahat eko, eka maharai rata me apa na ini kerana awas hari aja. Oke, oleh liu mata kaling, emin itu badu gatta api. Hari deh emin itu badu gatta emin itu badu gatta ini. Ilang eka nama obat tuh mami no awal lagi gila. Mang istilah lah pahat ini orang mang kagwa tuppen dah tiga balan nih. Badu ikut nanti anak kita. Mata area ke, saya agak itu kalau upaya nanti ke mana? Anu Kumar betul. Merate apa itu honda adhyakimat tibenawani. Meraja tender gan puluang kart, ada ganu denu karan puluang kart, ada satu sir badu dan puluang kart, ada sampatak mili digan puluang kart, ada patalaga benim palapatra gan puluang kamang ilang dawasi ana mineral sand dek, awas serdum nikila, eva di lati ne kart dek, napi danno. Ini sah obat umat upan sahati ke wedagat tu ni neto ratai jangan tawa ta wedagat. Ini mukade, mewa laba dini kard, mewa ta yam, rajya tiketin hitawa adikam, nyatikam, tamangi, amatyans, meme. Amat tu mage lekamur uter wedakari ima, susukam akilati neto ratai jangan tawa dengan kat itu. Garu aja matuma. Matuma apa prasne honda? Macam agal lepas postpaid ke tiba dek lewa tanru kumara matuma lewa tu ya. Inna distrik ke kart wat tena mang postpaid ke kat terbaik postpaid ke tiro agi lek dana kat tegal loko dia ni tanru kumara matuma. Nee de? Kena satu dia nado. Ane he mau satu dia endo ko. Muka dina tau ke? Dini nita ni postpaid ke mang mang bar kat terbaik ni mek adu ni? Nee de? Nita muka kali prasne ke dini pe tanru kumara matuma. Deng obat matuma. Tak upacara panaya kerana abu tu mah molta abidali dah makila. Kau dekikue perutu kami. Hebat api aja pelikan nih. Hari deh, evade upacara panaya kerana ni puluan minisun deh. Iti aja inda Amerika ikunani kiiya, dah arake kiiya dekila mehmai. Tawa masa aja ini anu kumara, tu mah dem berde pelu lah demu. Api deh puluan ni deng Amerika milai, India milai, arake milai, meh milai, arah berde pelu lah demu. Ecerai utter.